සිරියල් ගයිඩර තයිවන් කළ පිළිගන්නවට තවත් අලුත් ඉන්ඩියන් මාකට් පාඩක් කොට රංගල තියෙනවා. ඉතින් මේ පාඩේ අපි කතා කරන්නේ තවත් අන්තර්ජාලය මුදල් හොයන ක්‍රමයක් ගැන. ඉතින් මේක part time එකකට කරන්න පුළුවන්, data entry job එකක් විදිහට කරන්න පුළුවන්. නැත්නම් graphic designer කෙනෙක් විදිහට ඉන්න ඕකට මේ job එක කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි ඊට ගිහිල්ලා බලමු මොකක්ද මේ ක්‍රමය, කොහොමද මේ සල්ලි හොයන්නේ, කොහොමද මේ සල්ලි අපේ අතර ගන්න කියලා. එහෙනම් අපි ඊට යමු. මේ වීඩියෝ එක ස්පොන්සර් කරේ winsoft.lk එකෙන්. ඔයාලට gigabyte authorized distributor කෙනෙක්ගෙන් gigabyte products buy කරන්න ඕනේ, ඔගේ MS එකේ gaming items buy කරන්න ඕන නම් යන්න winsoft.lk website එකල check කරන්න. ඒගොල්ලෝ prices බලන්න පුළුවන්. ඒගොල්ලෝ ගිහිල්ලා online buy කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒගොල්ලෝගේ location එකට ගිහිල්ලා ඒක බලලා ඒක experience කරලා buy කිරීමේ හැකියාව ඔයාලට තියෙනවා. ඉතින් අපි සුබුරු tech series feedback folder එක open කරගත්තට පස්සේ අපිට බලන්න ඉන්නවා ශේලක මුණසිංහ කියලා එක්කෙනෙක් අද ඉන්නේ. එයා දාලා තියෙනවා hi අයියා, අදම 5 එකේ first hour එක complete කරා. thank you so much. ඔයාගේ වීඩියෝ වලල තමයි freelancing ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තේ. ලංකාව ඩොලර් ගේන් තවත් අලුත් වීඩියෝ ඉස්සරහට ගේන්න best of luck කියලා මට message එක දාලා තිනවා. චේලක මල්ලි ගොඩක් ස්තුතියි මේ screenshot එක එවුවට. internet marketing කියන්නේ බොරු නෙවෙයි, මේක වෙලාව කන වැඩක් නෙවෙයි, ඒ දේවල් බොරු නෙවෙයි, මේකේ සල්ලි හොයන්න පුළුවන් කියලා ඔප්පු කරන්න. ඒ වගේ තමයි ලංකාවේ ඉන්න කට්ටිය motivate කරන්න. පොඩි මල්ලිලාටත් මේ දේවල් කරන්න පුළුවන්, ඕගොල්ලෝ හැමෝටම කරන්න පුළුවන් කියලා motivate කරන්න. ඒගොල්ලෝ මේ විදිහට screenshot එකක් වෙලා තිනවා. ඉතින් එයාගේ පළවෙනි order කියලා තියෙනවා ඩොලර් 12. ඒ කියන්නේ ඩොලර් 15 order එකකින් 6 8යි 5 4යි ඩොලර් 12යි ඩොලර් 15 order එකේ ඩොලර් 12ක් earn කරලා තිනවා. පළවෙනි order එක විදිහට සාමාන්‍ය 4000ක් ආරදාරට චුට්ටක් වැඩි ගානක ඕඩර් එකක් එයා පළවෙනියට මරන් තියෙනවා. ඉතින් මම එයාට මැසේජ් කරා ලෙවල් 1 යන්න, කොහොමද ඔපරේටර් යන්න ශක්ති ධෛර්ය ලැබියෝ කියලා මම එයාට මැසේජ් කරා. ඉතින් එයා අනිවාර්යෙන්ම ලෙවල් අප් වෙන්න ඕනේ. ඒ මොකද තමන් ගැන විතරක් නෙමෙයි, මේ ස්ක්‍රීන්ෂොට් එක මට එවුවා කියලා එයාට මම කීයක්වත් ගෙවන්නෙත් නැහැ, එයා මට කීයක්වත් ගෙවන්නෙත් නැහැ, මම එයාට කීයක්වත් ගෙවන්නෙත් නැහැ. මේක ඉවරනේ ලංකාවේ තව කෙනෙක්ට, තව කෙනෙක්ව මොටිවේට් කරලා මෙතනටපත් කරන්න මේ වැඩි දෙයක් කරන්නේ ඔයගොල්ලෝගෙන් සල්ලි ගන්නවත් නෙමෙයි. ඔයගොල්ලෝගෙන් සතපහක් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ thank you එකක්වත් මම බලාපොරොත්තු වෙන්නේ මේ දේවල් කරන්න. ඉතින් ඔයාත් මේ විදිහට තනියෙන් මේ දේවල් ඉගෙනගෙන කොහොම හරි ඉස්සරහට එන්න. ඔයගොල්ලන්ට පුළුවන් internet marketing 5 වෙන්න පුළුවන්, shutter stock වෙන්න පුළුවන්, freelancer වෙන්න පුළුවන්, adobe stock වෙන්න පුළුවන්, pico workers වෙන්න පුළුවන්, micro workers වෙන්න පුළුවන්, g2g වෙන්න පුළුවන්, upwork වෙන්න පුළුවන්, people power වෙන්න පුළුවන්, මොනෑම මොටෝලෝක සයිට් එක වෙන්න පුළුවන්, මොනෑම මො සයිට් එකකින් ඔයා internet එකෙන් පිටරට තියෙන ඩොලර් ලංකාවට ගේන්න වැඩගත් විදිහ හරි විදිහට earn කරලා හරි පාරකින්. ඉතින් ඒ විදිහට කරාට පස්සේ මේ විදිහට ලංකාව ගොඩක් අයට මේ වගේ දේවල් කරන්න මම උපරිම උත්සාහ කරනවා. ලංකාවේ කට්ටියට මගේ දැනුම ලබා දෙන්න ගොඩක් ලොකු රිසර්ච් කරලා තමයි මේ ඕගොල්ලන්ට මේ දේවල් උගන්වන්නේ. මම ප්‍රායෝගිකව මේක කරලා බලලා ඉතින් ඒ නිසා අනිවාර්යෙන් මේ දේවල් උනන්දුවෙන් අහගෙන ඒ දේවල් බෑ කියලා නොසිට අනිවාර්යෙන් මේ දේවල් කරන්න. හරි, එහෙනම් අපි අද පාඩමට මේ පාඩම අපි කතා කරන්නේ data entry, එහෙම නැත්නම් graphic designer කෙනෙක්ට මොනවාරි creative knowledge එක, creative දැනුම, creative ideas තියෙන කෙනෙක්ට කොහොමද සල්ලි හොයන්නේ කියන එකනත් තමයි data entry වගේ job එකක් කරන ගැනත් තමයි කතා කරන්නේ. මේ site එක, මේ අද කතා කරන site එක ගැන මම කලින් කතා කරලා තියෙනවා. ඒකට ඔයගොල්ලෝ ප්‍රශ්නයක් මතෙන් පුළුවන් ඇයි කලින් කතා කරපු site එක ආයෙ කරන්න කියලා. ඉතින් මේකට හේතුව තමයි මේ ඔයගොල්ලෝ හැම site එකක් ගැනම දන්නවනේ ගොඩක් දුරට මම කතා කරපු. එතකොට ඔයගොල්ලෝ ඒ කාලේ මම 2016 වගේ 5 ගැන ඔයගොල්ලෝ උගන්ලා තිනවා. මේ 5 ගැන ගන්නුවට දැන් වෙනකොට මේ 5 එක සම්පූර්ණයෙන් වෙනස්. ඒ කියන්නේ ඒ කාලේ බලපු වීඩියෝ බැලුවට දැන් 5 එකේ තියෙන main interface එක සම්පූර්ණයෙන් වෙනස්. 5 එකේ තියෙන app එක වෙනස්. එතකොට අපිට ඒ දේවල් එක්ක අපේ දැනුමත් යාවත් කාලිනේ මත අප්ඩේට් කරගන්න ඕන. ඒ කියන්නේ ඔයාගේ දැනුම වෙනස්, ඒ කියන්නේ දැනුම අප්ඩේට් කරගන්න ඕන. ඒ කියන්නේ කොහොමද මේකේ සයිට් එක වැඩ කරන්නේ කියලා තේරුම් ගන්න ඕන නම් ඔයා එක ක්ලික් කරලා තේරුම් ගන්න ඕන. සාමාන්‍ය ඉංග්‍රීසි සාමාන්‍ය දැනුම තියෙන එකට ක්ලික් කරලා බලලා තේරෙනවා මේකේ මොකක්ද මේ කියලා තියෙන්නේ, කොහොමද යන්න ඕන කියලා. සමහර ලාට උඩ තියෙන එකක් යටට දාලා තියෙන්න පුළුවන්. වෙනම අපේ ප්‍රොෆයිල් එක ක්ලික් කරලා පස්සේ පෙන්වන එකක් අපේ මෝ කියන තැනින් බලා ගන්න පුළුවන්. ඒ වගේ වෙන වෙන ඒ නැවිගේට් කරන්න වෙන සයිට් එකේ නැවිගේට් කරන ආකාරය නස් වෙලා තියෙන්න පුළුවන්. හැබැයි සයිට් එක සාමාන්‍ය රූල්ස් ඒ වගේමයි, ලොකු වෙනසක් වෙලා නැහැ. ඒ වගේ තමයි 5 එකේ වගේ බැලුවොත් බයර් ප්‍රොටෙක්ෂන් එක පොඩ්ඩක් වැඩි කරලා තියෙනවා. ඒ දේවල් අපිට බලා ගන්න පුළුවන්. හරි, මේ සයිට් එක අපි කතා කරන සයිට් එක අපි කලින් කතා කරලා තියෙනවා. මේ සයිට් එකත් අර කලින් කිව්ව වගේම අප්ග්‍රේඩ් වෙලා තියෙනවා. අප්ග්‍රේඩ් වෙලා තියෙනවා, ඒ කියන්නේ ලොකු ඉන්කම් එකකට යන්න අප්ග්‍රේඩ් වෙලා තියෙනවා. ඉතින් ඒ ගැන තමයි අපි අද කතා කරන්නේ. ඉතින් මේ සයිට් එක ගැන දැනටවත් ඔයගොල්ලෝට අවබෝධයක් දැනුමක් තියෙනවා. ඉතින් මේ සයිට් එක අපි ගිහිල්ලා බලමු. සුපුරුදු සයිට් එකක් තමයි. ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්නා picovagas.com. ඉතින් ඔයගොල්ලෝ අහන්න පුළුවන් ඒ picovagas ගැන කලින් මෙච්චර දේවල් කියලා තියදී ඇයි ආයෙ කරන්න කියලා. ඉතින් මම කලින් කිව්වා වගේ පොඩ්ඩක් විමර්ශනශීලීව බැලුවොත් සයිට් එකේ පොඩි වෙනසක් දකින්න පුළුවන්. ඔතනදී ඒ වෙනස තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ බලන්න සාමාන්‍ය සුපුරුදු වැඩ ටික මෙතන තියෙනවා.
මේ සාමාන්‍ය විදිහට පෝස්ට් කළ ඔක්කොම තියෙනවා switch to employee කියලා තියෙනවා pay and balance එක තියෙනවා pending කොච්චරක් තියෙනවද දැන් මෙතනින් have you seen our latest feature gigs are live and already 200 plus available for hire to solve a wide way variety of your freelance needs skills skilled execution from global talent charging the world most competitive prices gigs කියන වචනේ ඕගොල්ලෝ එතන දකින්නද මේ gigs කියන වචනේ තේරුම මොකද්ද gigs කියන වචනේට ඕගොල්ලෝ familiar කියලා අපි දන්නවා ඒකට familiar වෙන්න හේතුව ඕගොල්ලෝ 5 එකේ වැඩ කරලා තියෙන නිසා දැනටම 5 order ගත්ත නැති කට්ටිය ඉන්නවනේ ඒගොල්ලෝ හැබැයි 5 කියන gig create a gig කෙනෙක් හරි click කරලා තියෙනවා ඉතින් එතකොට මෙතන අපි gigs කෙනෙක් click කරලා පස්සේ browse gigs කියලා තියෙනවා අපි ඒක click කරගමු එතකොට 5 එකේ වගේම සාමාන්‍ය විදිහට පේනවාද gigs මෙන්න ඉස්සරහ තියෙන 5 site එකේ මීටරට පාට පොඩ්ඩක් වෙනස් ඊට අමතරව 5 එකේ අවම විකුණන්න පුළුවන් ගාන ඩොලර් 5යි අපිට බලා ගන්න පුළුවන් $2.1 තියෙනවා ඩොලර් $2.63 තියෙනවා $6.3 තියෙනවා කැමති ගානකට මේගොල්ලෝ මොනතරද ඩොලර් 1.5 ගානේ දැම්ම අපිට gigs දාන්න පුළුවන් මට වෙන $2.5 තියෙනවා I will do one guest post with high quality backlink කියලා තියෙනවා ඉතින් I can provide active and verified 5k target emails කියලා දෙනවා ඒ වගේ එක එක જાතියේ gigs දාලා තියෙනවා මේ thumbnail එකක් හදලා ඩොලර් 1.5 කියලා තියෙනවා ඉතින් මේ දේවල් එක එක જાතියේ සාමාන්‍ය 5 එකේ වගේම gigs තියෙනවා ඉතින් මම මේ වීඩියෝ එක ඔයගොල්ලෝ කරන්න හේතුව තමයි දැනට මේ 5 එකේ තියෙන තරඟකාරීත්වයටත් වඩා අඩුයි මේ site එකේ picogas එකේ gigs වලට තියෙන තරඟකාරීත්වය එතකොට ඔයගොල්ලන්ට අවබෝධයක් ගන්න පුළුවන් 5 එකට වඩා ලේසියෙන් ඔයාට මෙතනදී ඔයාගේ සේල්ස් වැඩි කර ගන්න පුළුවන්. හැබැයි වැදගත්ම දේ අංක 1 ඔයා මෙතන සේල්ස් පටන් ගන්නවා නම් මේ post gig කියන එකට ගියර පස්සේ මේක highlight කරන්න නැත්තේ ඇයි කියලා ඔයාට බලා ගන්න පුළුවන්. Available from advanced level. Become an advanced user to start posting gigs. KYC also required. ඒ කියන්නේ මොකද්ද? ඔයගොල්ලෝ දන්නවා. දැනට picogas වැඩ කරන කට්ටිය හොඳට වැඩ කරලා හොඳ රේටින් එකක් තියාගත්ත කට්ටියට 5 එකේ ලෙවල් 1 2 විදිහට ටොප් රේට් දෙනා වගේ පිකෝ වර්කර්ස් එකෙත් ඇඩ්වාන්ස් ලෙවල් කියලා එකක් තියෙනවා මේ ඇඩ්වාන්ස් ලෙවල් එකට ගියාට පස්සේ තමයි වඩ මේ 5 එකේ වගේ පෝස්ට් gigs පෝස්ට් කරන්න දෙන්නේ මේ පිකෝ වර්කර් සයිට් එකේ ඉතින් අනිවාර්යෙන්ම ඔයා පිකෝ වර්කර්ස් ගැන දැනට දන්නේ නැති කෙනෙක් නම් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ link එක දානවා ඒක click කරලා පිකෝ වර්කර්ස් ගැන කතා කරපුම වීඩියෝ එක පොඩ්ඩක් click කරලා බලලා ඒකෙන් අයිඩියාක් ගන්න ඊට පස්සේ වඩ පුළුවන් ඒක ටික වැඩ කරගෙන යලා ඇඩ්වාන්ස් ලෙවල් එකට ගලලා මේකේ පෝස්ට් gig කරන්න එහෙම නැත්තම් අරලොම කියනවා පිකෝවක සයිට් එකේ මේ ඉන්ටර්ෆේසර් ගිහලා අපිට මේ ඩොලර් පොඩි ගණන් දෙන ජොබ්ස් කරන්න පුළුවන් මේ ජොබ්ස් මේ රතු පාට වෙච්ච ඒවා නොකර ඉන්නවට කමන්නේ මේ තියෙන ජොබ්ස් කරන්න මේ කොළ පාට ඒවා නිල් පාට ජොබ්ස් කරලා කම්ප්ලීට් කරලා ඔයාලා පුළුවන් ලෙවල් අප් කරගෙන ඇඩ්වාන්ස් ලෙවල් එකට යන්න ඇඩ්වාන්ස් ලෙවල් එකට ගිහලා මේ gigs කෙනෙක් ගිහලා post gig කියලා එතන post gig කෙනෙක්ට ගිහිල්ලා ඔයාට gigs post කරන්න පුළුවන් හැබැයි මේ දාන ෆොටෝස් හොඳ ක්වොලිටි වෙන්න ඕනේ ඒක තමයි ඔයා මේ දේවල් ඉගෙන ගන්න තියෙන ඕනේ බිස්නස් ලෝගෝ ඩිසයින් කරන්න එහෙම නැත්නම් අපි මෙතන ප්‍රොෆෙෂනල් බිස්නස් කාඩ් ඩිසයින් කරන්න ඒ වගේ නානක් ප්‍රකාර විදිහේ එක එක gigs තියෙනවා ඔයාලට කැමති දෙයක් ඔයාලට කැමති ඔයා ෆොටෝ එඩිට් කරන්න වීඩියෝ එඩිට් කරන්න පුළුවන් වීඩියෝ එඩිට් කරන්න කැමති වෙන්න පුළුවන් ලෝගෝ ඩිසයින් කරන්න කැමති වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඉමේජ් එකක තියෙන දා PDF එකට PDF වල ටයිප් කරලා දෙනවා WordPress වලට sorry WordPad එකේ ටයිප් කරලා දෙනවා නැත්නම් Microsoft Word එකේ ටයිප් කරලා දෙනවා ඒ වගේ මොනවා හරි දෙයක් ඔයාලට මෙතනදී කරන්න පුළුවන් මේ විදිහ කරලා ඔයාලට හැකියාව තියෙනවා මේ විදිහේ gig එක create කරලා orders ගන්න. එතකොට ඉස්සෙල්ලාම advanced level එකට එන්න ඕනේ 5 එකේ micro workers එකේ job කරලා advanced level එකට එන්න ඕනේ advanced level එකට එල්ලා gigs දාන්න ඕනේ එකෙන් sales හදා ගන්න ඕනේ. ඊට පස්සේ මේ සල්ලි අපේ අතර ගන්න විදිහ ගැන අපි කතා කරොත් මේ wallet කියන එකට යන්න ඕනේ. මේ wallet කියන එකට පස්සේ මෙතන තියෙනවා request withdrawal කියලා එකක්. මේ request withdrawal කියන click කරලා පස්සේ ATM කියන රයිට් කෝයින් තියෙනවා PayPal තියෙනවා skill තියෙනවා Apple තියෙනවා සාමාන්‍යයෙන් මම නම් පාවිච්චි කරන skill එක ඔයාලට ලයිට් කෝයින් වගේ crypto coin එකක් ගන්න ඕන නම් ඒක කරගන්න මේ හැකියාව තියෙනවා නැත්නම් skill එකෙන් අපිට cash out කරන්න පුළුවන් skill account එක connect කරලා පස්සේ send token කෙනෙක් click කරලා පස්සේ අපේ email එකට ලකම් 6ක code එකක් එනවා ඒක මෙතන type කරලා පස්සේ submit request කරලා පස්සේ request submit වෙනවා ඊට පස්සේ ඔයාලට ඒ ගාන අපි දාන ගාන මේ අවම ඩොලර් 5ක් පහක් කොයිට වැඩි ගානක් අපිට මෙතන මේක දැම්මාට පස්සේ මේ විදිහට මේ කැෂ් අවුට් කරගැනීමේ යව තියෙනවා මේ විදිහට තමයි මේකේ කැෂ් අවුට් කරන්න තියෙන්නේ
ජොබ් කොහොම ජොබ්යක් ලික් කරලා කරන්න කියලා මේ නෝමල් මයික්‍රෝ ජොබ්යක් කරන විදිහ මම කියලා දෙයක් නැහැ. ඉතින් ඒකේ ඩිස්ක්‍රිප්ෂන් ලින්ක් එකේ තියෙන ක්ලික් කරලා බලන්න. ඊට පස්සේ gig එකක් දාන විදිහ සාමාන්‍ය විදිහට 5 එකේ දැනුම් තියෙන කෙනෙක්ට පැහැදිලිව මේ පෝස්ට් ජොබ් එකෙන් ගිහිල්ලා ක්‍රියේට් gig ගිහිල්ලා පෝස්ට් gig ගිහිල්ලා gig එකක් හදාගැනීමේ හැකියාව තියෙනවා. ඒක මහලු අමාරුවක් වෙන්නේ නැහැ. ඉතින් වීඩියෝ ගොඩාක් දික්කම් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම කැමති නැහැ A to Z හැමදේම කියලා දෙන්න. ඒකට හේතුව තමයි A to Z කියලා දුන්නොත් ඕගොල්ලෝ කවදාවත් අලුත් සයිට් එකක් කරගන්න පුරුදු වෙන්නේ නැහැ. දැන් 5 එකේ මම ගොඩක් වෙලාවට gig එකක් හදන්න ඉඳි කියලා දුන්නේ මම මුල් කාලේ. හැබැයි දැන් 5 ගැන මම ගොන්නදි කවදාවත් gig එකක් හදන්න ඉඳි කියලා දෙන්නේ. ඒක තනියෙන් ඕගොල්ලෝ ඉගෙන ගන්න. නැත්තම් කවදාවත් අලුත් සයිට් එකක් කරියෝ. දැන් මේ මම 5 දැනුමෙන් මෙතන post gig කියන එක හොයාගෙන ඒක කරන්න. ඒ වගේ ඔයාටත් මේ සයිට් එකේ පෝස්ට් ගිග් කරනදී මම කියලා දෙන්න මට උවමනාවක් තිබ්බත් මම කියලා දෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි ඕගොල්ලෝ තනි දැනුමේ. ඕගොල්ලෝගේ දැනුමේ ක්ලික් කරලා මේක කොහොමද කරන්නේ? මෙතනින් කොහොමද යන්නේ? මෙතන මොකක් දාන්න සුදුසු වගේ දේවල් තනි තමන්ගේ මොලේ කල්පනා කරලා මෙතන දාලා විකුණනවා තමයි මම කැමති. මොකද ඒකට හේතුව එක සයිට් එක සයිට් 100ක් වැඩ කරොත් ඒ සයිට් 100 වැඩ කරනදී 100ක් වෙන්න පුළුවන්. එතකොට ඕගොල්ලෝ තමන්ගේ දැනුමෙන් ඒක කරගෙන ගියොත් ඔයාලට ඒ සයිට් 100ම වැඩ කරලා try කරලා බලන්න පුළුවන්. හැබැයි ඕගොල්ලෝ මම කියලා දුන්නා මෙතන ක්ලික් කරන්න, මෙතන ක්ලික් කරන්න, මෙතන මේක type කරන්න ඕන කියලා කිව්වොත් එහෙම කවදාවත් ඕගොල්ලෝ අර සයිට් 100ට හුරු වෙන්නේ නැහැ. ඒ නිසා මම කවදාවත් ඕගොල්ලෝට එහෙම කියලා දෙන්නේ නැහැ. ඒ වෙනුවට මම ඕගොල්ලෝට කරන්නේ මේ සයිට් එක මෙහෙම වැඩ කරනවා කියලා මේකේ මූලික අඩිතාලම දාලා දෙනවා. ඒතර ඉතින් මම පාර පෙන්නනවා. ඒතර පාර ඕගොල්ලෝ අතෙන් අල්ලගෙන එක්ක යන්නේ. එවෙනුවට ඔයගොල්ලෝ කරන්නේ ඔයගොල්ලෝ ට්‍රේන් කරනවා එක සයිට් එක ට්‍රේන් කරනවා ඔයගොල්ලෝ සයිට් 10ක 15ක හරි ඉස්සරහට වැඩ කරන්න පුළුවන් වෙනවා. මොකද මගේ channel එකේ video බලන්න ඕනෙම කියලා ඔයගොල්ලන්ට මම කියන්නේ. මොකද සයිට් ඕන තරම් තියෙනවානේ. YouTube channel ඕන තරම් තියෙනවා, Facebook page තියෙනවා. ඒගොල්ලෝ කියලා දෙනවා. ඉතින් ඒගොල්ලෝකින් ඕන කෙනෙක්ගෙන් දැනුම පොඩි දැනුමක් අරගෙන ඉස්සරහට යන විදිහ තමයි මම මේ video එකෙන් කතා කරන්නේ. මම හැම වීඩියෝ එකකම කතා කරන්නේ මේ විදිහට. ඉතින් මෙච්චරයි කියන්න තියෙන්නේ. මම සයිට් එක picowx.com මම ඩිස්ක්‍රිප්ෂන් ලින්ක් එක දානවා. ඒ ක්ලික් කරලා රෙජිස්ටර් වෙන්න. ඒ වගේ තමයි ඔගේ picowx micro task micro jobs කරන විදිහ ගැන තියෙන වීඩියෝ එකත් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දානවා. ඒකත් ක්ලික් කරලා බලන්න. අනිවාර්යෙන් බලන්න. මොකද ඇඩ්වාන්ස් ලෙවල් එකට නැත්තම් මේකේ post gig කරන්නේ නැහැ. ඊට පස්සේ gigs post කරන්න, sales හදාගන්න. තාම සයිට් එක අලුතෝට වෙන්නේ නැති ගොඩක් කට්ටිය sales නැහැ තාම. එකයි දෙකයි තියෙන්නේ. ඒ නිසා ඔයගොල්ලෝ මේ අලුත් තැනකට එන්න හදන්නේ අලුතෙන්ම ජොබ් තියෙන තැනකට එන්න හදන්නේ. ඉතින් මේ ලංකාව එක්කෙනෙක් දාලා තියෙන්නේ. ඉතින් අලුත් තැනකට ඇවිල්ලා මේ විදිහට සේල්ස් හදාගෙන ඔයාලට පුළුවන් වෙනවා හොඳ ආදායමකට යන්න, ලෙවල් අප් කරගෙන හොඳ ආදායමකට යන්න. 5 එකේ කරන්න බැරි වෙච්ච කෙනෙක් තමයි මෙතනදී කරගැනීමේ හැකියාව තියෙන නිසා. හරි, එච්චරයි කියන්න තියෙන්නේ. එහෙනම් මොනවාරි පස්සේ ඉඳලා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න, යාළුවන්ට බලන වීඩියෝ ෂෙයා කරන්න, වීඩියෝ එකට ලයික් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. බලත් වීඩියෝස් බලන්න අපේ ඉන්ටර්නෙට් මාකටිං පාඩම් අනාගතයේදී ඉස්සරහ ගේනවා. එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.